දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් පමණ දිවන බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරන පිණිස නිස්පාරමිතාව අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සද්ද මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳගන්ට සිට ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අද දවසේ සූදානම් වෙන්නේ උතුම් සම්බුදු බණපදයක රසයේ මිහිරියා විඳගන්ට ඒ සංසාර දුක්ඛින නිවන උතුම් මාර්ගය දැනෙහි විඳගන්ට මේ උතුම් ධර්මානුශාසනාව ලෝකයාට මනුකම්පාවෙන් ඒ සියලු දෙනාට එකට ශ්‍රවණය කරන්න පුළුවන් විදිහට නිස්සෙම් ධර්ම දක්ෂිනාව හරහා ලෝකයේ පුරාම විසුරුවා හරින්ද පින්බර දායකත්වයේ දරන පින්වත් පවුල් හතරක පිරිස අපට මුණගැහෙනවා. ඈගල්ල ගලිගමුව නගරයේ ගලිගමුව ඔල්වත්ත ලිපිනේ පදිංචි WR සනත් වේරක්කොඩි මහත්මා, උපනායක හුමුවල පදිංචිව සිටි මිය පරලොව ගිය PM අමරසේන මහත්මාගේ පවුලේ ඥාතීන්, අමරිකාවේ ලාස් වේගාස්සේ පදිංචි සුමිත්‍රා කළුතොට මහත්මිය, පුංචි බොරැල්ල අංක 871 41 නිවසේ පදිංචි චිත්‍රානි කමලා මෙනලිය කියන මෙන්න මේ පවුල් හතරෙම පිරිස අද දවසේ මේ උතුම් පින්කමට පින්බර දායකත්වයේ දරමින් කටයුතු කරනවා. ඒ උතුම් පින්කම තුළින් ඒ පිරිස බලාපොරොත්තු වෙන යහපත් අරමුණු කීපයක්ම තියෙනවා. යහපත් අරමුණු බලාපොරොත්තු සිතන පතන ආකාරයට සඵල කරගන්න ධර්ම ශ්‍රවණය කරන ඔබ අපි හැම දෙනාගේම ධර්මඥානෙ දිනු කරගන්න සසර දුකින් අත නිවීම පිණිස කුසල රැස් කරගන්න මේ කරන පින්කමත් අපිට උපකාරයක්ම වේවා කියන අනිස්ථානය අපේ හිත්වල ඇති කරගෙන අදත් අපි ධර්මානුශාසනාව ආරම්භ කරන්නේ. පින්වත්නි, අප මේ දිනවල සාකච්ඡා කරන භවනාව කියන ප්‍රධාන මාතෘකාව යටතේ අපි දැන් සාකච්ඡා කරගෙන යන්නේ මේ අනුස්සති භවනා ගැන. එතකොට අද දවසේ අපි ඉගෙන ගන්නේ අලුත් දෙයක්, වැඩිය ප්‍රසිද්ධ නැති දෙයක්. මොකද අපි මීට කලින් අපි බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ත්‍යාගානුස්සතිය මේ වගේ දේවල් කතා කළා. ඒවා තරම ප්‍රසිද්ධ දේශනා, ඒ කියන්නේ අපි කාටත් කනට හුරු ඒවා. නමුත් අද කතා කරන්නේ මීට පෙර ඔබ පුරුදු කරලා නැති, ගොඩාක් අහලා නැතුව ඇති කියලා හිතෙන භාවනාව. මේ භාවනාවට කියන්නේ දේවතානුස්සති භාවනාව කියලා. දෙවියන්ට ධර්මය කියා දීලා දෙවියන්වත් ධර්මය කරා පමුණුවන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විසින්. බුදුරජාණන් වහන්සේලා ශ්‍රී සද්ධර්මය අවසන්නේ මිනිසුන්ට පමණක් නෙමෙයි, දෙවියනුත් ඒ ධර්මය ශ්‍රවණය කරනවා. මේ ලෝකයේ සත්ව වර්ගය අතර දිව්‍ය ලෝක විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ දිව්‍ය ලෝකවල නම් පවා බුදුරජාණන් වහන්සේ පෙන්වලා වදාලා
ඒ දිව්‍ය ලෝක තමයි සාතු මහරජිතය, සාවතින්සය, යාමය, සුසිතය, නිර්මාණ රත්න, පරිනිමෙත වසවත් දිව්‍ය ලෝක. ඒ වගේම බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයින් ආදී පිරිස මේ දෙවිබඹුන්ට ඒ ගුණ පුරුදු කරන්ට පුළුවන් වුණේ මිනිස් ලෝකයේදී. ඒ අය කරුණු පහක් දිනු කරලා මොනවද? ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, ප්‍රඥා. ශ්‍රද්ධාව කියන්නේ තෙරුවන් සරණ ගිහින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවා ගැනීම. සීලය කියන්නේ කායික වාචික සංවරකම. සුත කියන්නේ ධර්මඥානෙ. ඡාගය කියන්නේ පරිත්‍යාගමේ ගුණය. ප්‍රඥා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තමන්ගේ තියෙන අවබෝධය. මේවට කියන්නේ ශේක බල කියලා. ධර්මයේ කියන්නේ ශේක බල. මෙන්න මේ ශේක බල දියුණු කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මනුස්ස ලෝකේ අතහැරලා මරණයටපත් වුණාට පස්සේ දිව්‍ය ලෝකවල ඉපදුණා. ඒ දිව්‍ය ලෝක තමයි ධාතු මහරජිතේ, තාවතිංසේ, යාමේ, සුසිතේ, නිර්වාණදත්ති, පරිණිමිත වසවත් කිති දිවිල. ඒ දිවි ලෝකවල ඉන්න දෙවිවරු තුන ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, ප්‍රඥා කියන මේ ගුණධර්ම තියෙනවා. මේ දෙවියන්ට මේ ගුණධර්ම ලැබුණේ මිනිස් ලෝකයේදී. මිනිසුන් වශයෙන් ජීවත් වෙච්ච කාලේ මේ ගුණධර්ම දියුණු කරපු නිසා ඒ නිසා දෙවියන් තුන ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, ප්‍රඥා කියන ගුණධර්ම තියෙනවා නම් ඒ දෙවියන් තුන තියෙන ගුණධර්ම මාතුලක් තියෙනවා. මාතුල ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, ප්‍රඥා තියෙනවා. මාතුල යම් ආකාරයකට ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, ප්‍රඥා කියන ගුණධර්ම තියෙනවද මේ ගුණධර්ම දෙවියන් තුනක් තියෙනවා. මෙන්න මේ විදිහට පින්වත්නි දෙවියන් තුල ඇති ගුණධර්ම යමක් ඇද්ද ඒ ගුණධර්ම තමා තුලක් තියෙනවා කියලා සිහිකරන්ට තමාට පුළුවන්. තමා තුල යම් ගුණධර්මයක් ඇද්ද ඒව දෙවියන් තුලක් තියෙනවා කියලා සිහිකරන්න පුළුවන්. අන්නේ ආකාරයට දිව්‍යත්වයේ තමා තුලක් තමා තුල ඇති දිව්‍යත්වයේ දෙවියන් තුලක් දැකීම හැකියාව තමයි දේවතානුසුති භාවනාව කියලා කියන්නේ. මේක බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයන් දියුණු කළා, පුරුදු කළා. බොහෝ දෙනෙකුගේ අදහස් තියෙනවා. ඉස්තරින්දලා මහාන තියෙන කතාව පුංචි කාලේ. දිව්‍ය ලෝකවල ධර්මය දියුණු කරන්න බෑ. දිව්‍ය ලෝකවල පින් කරන්න බෑ කියලා. මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්, මිත්‍යාවක්. බුදුරජාණන් වහන්සේගේ බොහෝ ශ්‍රාවක පිරිස දිව්‍ය ලෝකවල උපන්නා. මේ නිසා දිව්‍ය ලෝකවල තියෙන දිව්‍යත්වය ඔබේ ජීවිතය තුළ ඇති කර ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මේකට මේ දේවතා නුස්සති භාවනාව දියුණු කරන එක. දැන් අපි අර ගැඹුරම දහම් කාරණා වලට නොයා ඉතාම සරල දෙයක් හිතුවා කියන්නකෝ මෙහෙම. දැන් අර ශ්‍රද්ධාව බොහොම හොඳට තියෙනවා. සුදුරුවන් කෙරෙහි තමන්ගේ ගරුත්වය ඇතුව කටයුතු කරනවා. ධර්මානුකූල ප්‍රතිපදාවන් වල ඉන්නවා. ඊට පස්සේ හොඳ සීලයක පිහිටලා ධර්ම ශ්‍රවණය කිරීම, පරිත්‍යාග සීලයකම නුවණින් කටයුතු කිරීම. එනේ සමාජයේත් ගොඩාක් ඒ වගේ උදාන කටයුතු මේ ගුණ ධර්ම වල පිහිටලා කරන කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය විවහාරයේ මිනිස්සු කියනවා මෙයානම් මිනිසෙක් නෙමෙයි, මෙයානම් දෙවි කෙනෙක් වගේ. ඇයි අපේ සම්මතයේ මතයේ තියෙනවා සාමත්මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටින් වඩින් හරි ඇහෙන නිසා මේ ශ්‍රද්ධාව තියෙන පිළිගුණ දහම් රකින්න ධර්ම ශ්‍රවණය කරන පරිත්‍යාගශීලී නුවණ තියන අය මේ දෙවියන් වගේ. ඒ කියන්නේ දෙවියන් ළඟ තියෙන ගුණධර්ම තමයි මේ වගේ දේවල්. සාමාන්‍ය මිනිස්සු මිනිස්යාගේ මනුස්සකම ඉක්මවා ගියපු උත්තරීතරත්වයකට මේ මිනිස්යාපත් කරන ගුණධර්ම කියන ආගය අතරම ප්‍රසිද්ධියක් තියෙනවා. මේ ශ්‍රද්ධාව, සීලය, සුත්තය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව කියන දේවල් සාමාන්‍ය ඕනෑම මිනිසෙකුට පිළිගන්නේ නැති විශේෂයෙන් තමා තුළ ගොඩනගා ගන්න උන කරන ගුණධර්ම. මේ ගුණධර්ම ගොඩනගා ගත්ත කෙනා ඉතාම ඉහළ උතුම් පුද්ගලෙක් කියන එක සමාජයේ කාතරක් තියෙනවා.
එතකොට ඒවා දෙවියන් අතර තියෙන මුනුදරම කියන එක පිළිබඳව දැනුමකුත් ත්‍යාන්තමට වගේ තියෙන නිසා සරලවම කියනවා මේ මිනිස්යානම් දෙවියෙක් වගේ මිනිස්ෙක් නෙවෙයි කියලා. ඒ මුනුදරම වල තියෙන වටිනාකම. එතකොට දැන් බලන්න දේවතා නිස්සති භාවනාවේ දැන් මේ කාරණා ටික උන අර දේවත්වයේ සමාසුලට උපනංවා ගැනීම තමාසුල තියෙන මනුස්සකම දේවත්වයේ දක්වා උපනංවා ගැනීම සහ දෙවියන් ළඟ තියෙන දේවත්වයේ තමා කරා ගෙන්නා ගැනීම මොන මේ ಗುಣධර්ම වලින් කරන්න පුළුවන්. ඒකයි මෙතන පැහැදිලි වෙන්නේ. මේ ಗುಣධර්ම ටික තමාසුල ගොඩ නගා හේතු බල ටික ගොඩ නගා ගැනීම තුන. එතකොට දේවතානුස්සති භාවනාව පුරුදු කිරීමේදී මිනිස් ලොව තියෙන මානසික සැප ගැන උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවටපත් වෙලා දිව්‍ය ලෝකේ හිත පිහිටනවා. මේ නිසා ඒකෙනාට පුළුවන් මිනිස් ජීවිතය අතහරිනකොට නිදාගෙන ඉඳලා අවදි වුණා වගේ දිව්‍ය ලෝකේ ගිහින් ඉපදිලා මේ ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන ඒ ගුණ ධර්ම ටිකම නැවත නැවත දියුණු කරන්නේ. සීල, සමාධි, ප්‍රඥා කියන ගුණ ධර්ම දියුණු කරලා ඒ ආර්ය මාර්ගය තුළ නිවන කරා යන්න. ඒකට උපකාර වන දෙයක් තමයි මේ දේවතානුස්සති භාවනාව. දැන් මෙතන තියෙන අර ශ්‍රද්ධා, සුත කියන සීල කියන ඒ ගුණ ධර්ම ටික අරනකොට මේ ත්‍යාග කියන එක ගැන ගිය සතියේත් අපි අර ත්‍යාගානුස්සතිය ගැන කතා කළා. මෙතන විශේෂයෙන් ත්‍යාග කියන එක තියෙනවා. එතකොට මේ හැම ගුණ ධර්මයක් එකින් එක දෙකින් එක බැඳිලා තියෙන සත්‍යාදී චිත්ත සංකාන පිළිසුදු කරන්න සත්‍ය උත්තරීතර තැනකට ඉස්සලා අරගෙන කියන්න උපකාර වෙන මූලධර්ම තමයි හැමේක. එතකොට දැන් පින්වත් මේ අපි මෙහෙම හිතමු. යේකේසි බුද්ධං සරණං ගතාසි නතේ ගමිස්සanti අපායං පහය මානුසං දේහං දේවකායං පරිපූර්යසanti. මෙතනදි කියන්නේ මොකද්ද මේ? අඩුම තරමේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන ඉන්නවා. බුදුන් සර කියන්නේ ඒකේච බුද්ධං සරණං ගතාසි. බුදුරජාණන් වහන්සේව හදවතින් සරණ ගියපු නිවැරදිව සරණ ගියපු පුද්ගලෙක් ඉන්නවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන ගුණධර්ම එහෙම තියෙන කෙනෙක්. ඒ ටික පවා ඇති කියනවා පහය මානුසං දේහං මේ මනුස්ස ශරීරයේ අතහැරපු ගමන්ම දේවකායම් පරිපූර්ණයි දෙවියන් අතර උප්පත්තියට. එතකොට නතේ ගමිස්සන්ති අපායම් කියලා කියනවා. මේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කුසලයේම ඇති කියනවා සතර අපායයි අනේක නවතින. බලන්න මෙතන මේ ශ්‍රද්ධාව කියන ಗುಣධර්මයෙන් මූලික වෙලා ඇති වෙන වටිනාකම. දැන් මේ ශ්‍රද්ධාව කියන එක මේ ඒක බලවල පළවෙනි එක අපි බුදුරජාණන් වහන්සේ ගැන මේ අවබෝධයට එන්න ඕන. මොකද්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද? උන්වහන්සේ සරණ යාමින් අපිට දෙන ප්‍රතිලාභය මොකද්ද කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕන. නැත්නම් බුදුහාමුදුරුවෝ ගැන අපිට පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. දැන් ඕනෑම ශාස්ත්‍රුවරේ දේශනාවක් කරනකොට ඒ දේශනාව ගොඩක් දුරට සුභවාදී හොඳ දේශනයක් කරනවා. එතකොට බැලු බැල්මට දැන් අපි එකනේ අද කියන්නේ අර ආගමත් එකයි මේ ආගමත් එකයි අර මේකයි කියලා. එතකොට ඒ කියන්නේ ඔය තමන්ගේ වාසියට පාළු ගෙදර වළම් බින්දින්න කැමති හොර අක්කඩියොන්ට උඹ එහෙම වුණාට දැනගෙනම නොදැනගෙනම තමන්ගේ වාසියට මිනිස්සු රවට්ටන්න ඔය කිව්වට ඒකත් එකයි මේකත් එකයි කියලා සාමාන්‍ය බැලු බැල්මටත් එහෙම තේරෙනවා. මොකද හැම සාස්ෘවරයෙක්ම සාමාන්‍ය සමාජයට අහිතකර දේවල් ප්‍රකාශ ඉදපත් කරන්නේ නැහැ. මොකද එහෙම කළොත් ඒ කෙටි කාලයක් තුළදී මේ සාස්ෘවකම නැති වෙලා එයා ප්‍රතික්ෂේප වෙනවා. එතකොට යම් කිසි හෝ මානසික ගුණධර්ම ටිකක් දේශනා කළොත් ඒ සාස්ෘවරයාට සමාජයේ කල්පවදින්න පුළුවන්. එතකොට ගොඩාක් සාස්ෘවරු හිටියා ඒ අතරින් මානසික ගුණධර්ම ටිකක් වැඩිපුර සාකච්ඡා කරපු අය ඉතුරු වෙනවා. ඒක තමයි ඇති. දැන් එහෙම ගත්තාම ඔය සාමාන්‍ය මානසික ගුණධර්ම වලින් එහා ගියපු ඉතා උත්තරීතර සම්මාදිට්ඨික ධර්මයක් දේශනා කරපු කෙනෙක් තමයි
බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ සහ අනිත් ආස්තු එහෙම සංසන්දනය කරලා එහෙම අපි කතා කිරීම අපිට අකුසල් රැස් වෙන දෙයක් සහ කතා කරන්න සුදුසු නැති කාරණයක්. එහෙම කරන්න බැරි එකක් තියෙනවා. ඒකට තථාගතයන් වහන්සේ නමක් කියලා කියන අති විශිෂ්ට කෙනෙක්, අති විශේෂ කෙනෙක්. අර සියලු දෙනා එක සමාන කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ නමකටම පමණයි උන් සමාන වෙන්නේ. අව කිසිම සාස්තුරේකට කිසිම දෙවියෙකුට ප්‍රඥේකට යකෙකුට මාරේකට ශ්‍රමණේකට කිසිම කෙනෙකුට සමාන කරන්න බෑ. ඒ වගේම උන්වහන්සේගේ ධර්මයක් තාක්ෂණයයි. ඒකත් අනිත් ධර්මයන් එක්ක සමාන කරන්න බෑ. එතකොට ඔය නිකම් මොඩකමද සහ තමන්ගේ වාසියට එදාට එදාට කීයක් හරි සාස්ත්‍රීදා ගන්නම් කියලා තමන්ගේ නම හොඳට පරිස්සම් කරගන්නම් කියලා අර ධනවත් බලවත් ඉදිරියේ තමනු ප්‍රයාලගේ හිතවත් කෙනෙක් වෙන්නම් කියලා හිතාගෙන සමහර ජීවිතවල පාර්ශව ඔය දෙක තුනම එකයි කියලා කියන්න හදන තමන්ගේ වාසියට තමන්ගේ යන්න බේරගන්න අපි දන්නව යැස් ලොකු කර කර මහා විශාල දේශනා කරන කපටි කෛරාගිකයෝ ගේ ඇත්ත කතාවක් අපි දන්න නිසා ඒක හොඳට අපිට තේරෙනවා බලාගෙන ඉන්නකොට. හැබැයි මහා දේශප්‍රේමියෝ වගේ කතා කරන අයනේ. නමුත් එයාලගේ ඇත්ත කතාව දන්න නිසා අපි දන්න ඔය හිත මේක ඇඹරි ඇඹරි කියන්නේ වෙන මොකක් නෙමෙයි. ඔය ඔක්කොම දෙන දේවල් මං කටටම දාපන් කියන එක තමයි. එතකොට එහෙම එකක් ඇරෙනකොට මේ බුදුරජාණන් වහන්සේ කවුද කියන එක ගැන විශේෂ පැහැදීමක් ඇති කරගන්න නම් අවබෝධයක් තියෙන්න ඕන උන්වහන්සේ ගැන. උන්වහන්සේ ගැන අවබෝධයක් ලබා ගන්න නම් තියෙන එකම ක්‍රමය තමයි උන්වහන්සේ දේශනෙන් උන්වහන්සේ අද ජීවමානව නැන්නේ කතා බහ කරන්න උන්වහන්සේගේ හැසිරීම කොහොමද කියලා හොරෙන් ඇංගිලා හරි බලන් ඉන්න තිබ්බන් බුදුහාමුදුරුවෝ රහසින්වත් පව් කරන්නේ නැහැ කියලා කියනවා. ඇත්තද දන්නේ පොඩ්ඩක් බලන්න ඕන පරීක්ෂා කරලා කියලා බලන්න බුදුහාමුදුරුවෝ කොහොම කියනද කියලා චෙක් කරලා බලන්න තිබ්බා. උන්වහන්සේ පණ පිටින් හිටියා. උන්වහන්සේ පණ පිටින් නැති නිසා චෙක් කරලා බලන්න ක්‍රමයක් නැහැ. තියෙන්නේ එකම එක දෙයයි චෙක් කරන්න. අද උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තාම තියෙනවා. ඒ නිසා මේ උන්වහන්සේ මේ කිව්ව කතාව ඇත්තද බොරුද කියලා ඔන්න පරීක්ෂා කරන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. එහෙම පරීක්ෂා කරනකොට නුවණ තියෙන කෙනෙකුට නම් තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ වදාළ ධර්මයේ ඉස්තිල්ලා පාපෙල්ලක්වත් වැරද්දක් වෙච්ච එකක් නෑ. මේ හැම වචනයක් මේ හැම පිටක්ම කොමාවක්ම පවා උන්වහන්සේ භාවිතා කළේ සියලු සත්‍යයන්ගේ යහපත පිණිස සම්මාදිට්ඨික ආර්ය මාර්ගයක් සම්බන්ධ විතරයි. ඉන්හිහා වෙනත් තව මාර්ග ඇත්තෙත් නැහැ. එහෙම හොයන්නත් බැහැ. එතකොට මේ සදාතනික සත්‍ය ධර්මයේ තේරුම් ගත්තොත් යම්තාක්ෂරට අවබෝධ කරගත්තොත් එයාගේ හිතේ ඇති වෙනවා පැහැදිලිමක් කවුරු ගැනද සාස්තුන් වහන්සේ ගැන. අනේ උන්වහන්සේ නේද මේ වගේ ධර්මයක් කිව්වේ කියලා මේ තරම් මුතුන් ධර්මයක් අවබෝධ කළේ මෙන්න මේ සාස්තුන් වහන්සේ නේද කියලා ඒ ධර්මයේ අයිති සාස්තුන් වහන්සේ ගැන තියෙන පැහැදිලි. අනේ පැහැදිලිම කවදාවත් අඩලා විනාශ කරන්න බෑ. ඇයියා කරුණු කාරණා සහිතව ඇති කරගත්ත පැහැදිලි. ඒකට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව. එමනම් අපි හැම දෙයකටම කලින් ශ්‍රද්ධාව ඇති කරගන්න නම් විමසලා බලන්න ඕන මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ධර්මය විමසලා බැලුවට පස්සේ බුදුහාමුදුරුවෝ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිකුනේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. එනේ ධර්මය දැක්කොත් එයාට මාව දකින්න පුළුවන් කියලා. එතකොට මේ ධර්මයේ තුලින් බුදුහාමුදුරුවෝ කොයි වගේ කෙනෙක්ද මොනතරම් උතුම් කෙනෙක්ද කියන එක පැහැදිලි කරනවා. මොනතරම් ලෝකයේ සත්‍ය දෙයක් දේශනා කරපු කෙනෙක්ද කියන එක මේ ධර්මයේ කෙනෙක් පරිශීලනය කරොත් ප්‍රායෝගිකව පුහුණු කළොත් එයාට තේරෙයි. ඒකට කවුරු අටුවාදී කට ඉක්මනින් ඕනේ නැහැ. විද්‍යාව දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න මේ ධර්මයේ විනාශම වී බබලමින් බබලමින් ඉස්සරහට යන්නේ මේ ලෝක ධර්මතාවයක් කියලා ගැළපීලා සත්‍යම ධර්මයක් මේ කතා කරලා තියෙනවා. ඒතර ඒ සාස්තුනාසය ගැන කියන අප්‍රමාණ පැහැදීමක් ඒකට කියන ආකාරවතී පැහැදීම. මේ කාරණා සහිතවයි කියලා ඇති වෙනවා. ඊළඟ අමූලික ශ්‍රද්ධාව ඒක වැඩක් නෑ.
මුලක් නැති. මුලක් අගක් මොකක්වත් නැති පැහැදිලි. එතකොට මෙතනදී මේව නෙවෙයි තාම කර්ම සහිත ඇති කරගන්න පුතේ. අන්න ඒ පැහැදීම තුළ ඉන්නවාද කියේ ඒ පැහැදීම තුළ ඉඳගෙන කටයුතු කරොත් සමනක් කටයුතු කරොත් ඒත් ඇති කියන සතරාපාදිකින් දෙයලා දෙවියන්ව පුතේ. ඒකේ බුදුන් සරණ යෑම දෙන වටිනාකම. එතකොට පින්වත් මේ ඒ ශ්‍රද්ධා කියන ගුණ ධර්මයේ විතරක් ඒක අපි මේ විදිහට පුරුදු කරනවා. ආඩවත් කිසිම අපේකට දෙවියෙකුට බඳකට මාරයෙකුට ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට කඩන්න බැරි විදිහට ඒ සත්. ඊළඟට සීලය අපි ආරක්ෂා කරනවා. ඕම දිවි හිමියෙන් සීල් ගන්නවා. දිවි දෙවැනි කොට සීලය ආරක්ෂා කරනවා. දැන් අපි සීලයක් රැකගෙන ඉන්නවා. අපි සරලවම පන්සිල් පද්ධතියකට ඇරගෙන ඉන්නවා. කෙනෙක් ඇවිල්ලා අඩුවක් හරි තුවක්කුවක් හරි බෙල්ලට ඔළුවට තියලා කියනවා මං උඹව මරනවා මෙන්න මේ අකුසලේ කරපන් මෙන්න මේ පව්කාර වැඩේ කරහන් කියලා කියනවා. එක්ක ප්‍රාණඝාතයක් නැත්නම් සොරකම නැත්නම් කාමච්චකරණ නැත්නම් බොරුවක් නැත්නම් මේ වගේ අකුසල් කටයුත්තක් කරපන් කියලා. එතකොට එයා කල්පනා කරනවා දැන් මම මේ කියන දේ කළොත් මොකද වෙන්නේ, මගේ සීලයට හානියක් වෙනවා, සීලය කැඩෙනවා. මම මේ දේ නොකළොත් මොකද වෙන්නේ, මගේ ජීවිතේට හානියක් වෙනවා, මාව මරණයට පත් කරන මේ මනුස්සය වෙඩි තියලා හරි පිටින් යනවා හරි. මේ දෙකෙන් කෝකද මං තෝරගන්නේ? දිවි දෙවෙනි කොට දිවි හිමියෙන් සිල්ලක් ඉන්න කෙනා තෝරාගන්නේ කෝකද? දෙවෙනි මම මගේ ජීවිතය වෙනුවෙන් මා ජීවත් වීමට තියෙන ආශාවටවත් පානගතයේ සොරකම කාමච්ඡාචාරයේ මුසාව පරුසාව කේලම පිසුනා පරුසා සම්පප්පලා මේකක්වත් කරන්නේ නැහැ. මේ නිත්‍ය ආජීව කරන්නේ නැහැ. ජීවිතය දුසිල්වත් අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ. සීලවත් වෙන්න එක මොහොතක් වටිනවා. ඒ නිසා මම සීලය රැක ගන්නවා ජීවිතයේ තිබුණත් එකයි නැතත් එකයි කියන දැන ආරක්ෂා කරන සීලය. ආමේකට කියනවා දිවි දෙවෙනි කොට දිවි හිමියෙන් සිල් රකින්නවා කියලා. දැන් අපි සාමාන්‍ය සමාජයේ ඔක් කරන්නේ නේ සීතලක් ආවහම දරා ගන්න බැරි වුණොත් සීලය අමතක කරලා සීතල නැති කරගන්නේ කොහොමද කියලා හිතුවා. උෂ්ණයක් ආවොත් සීලයට ඕන දෙයක් වෙච්ච උෂ්ණ නැති කර ගන්න ඕනයි. බඩගින්නක් ආවොත් සීලයට මොනවාක් කවන්න බඩගින්න නැති කර ගන්න ඕන. ආසාවක් ඉදට ආවොත් සීලයට මොනවාක් කවන්න ආසාව ඉෂ්ට කර ගන්න ඕන කියලා. තරහ වෛරයක් ඉදට ආවොත් ඒ තරහ වෛරයට ඵල ගන්න ඕන, ඒකට ප්‍රතිඵල ලබන්න ඕන කියලා හිතනවා. සීලයට මොනවද කමන්නේ කියලා. සීල් බින්දගෙන ඒවා කරනවා. ඒ සාමාන්‍ය හැටි. නම් දිනේ මේ නැතින සීලේ ජීවිතයේ දෙක සීලේක. ගුණ ධර්මයක දීතනත්ම දෙත. එතකොට අන්න ඒකට කියනවා මේ සීලය සේක බලයක් නිදලා කිනේ විදියට. ඊළඟට සුත කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය, ධර්ම කරුණු දන සා දැන ගැනීම පිළිබඳ තියෙන ස්වභාවය. එතන ඒකට අහංකාරකමනේ, උදමුකමනේ, හිත විසුරුකමින් තොරයි, ඕම සංසුන් නිදගෙන ඕනෑම කෙනෙක් දැන් බලන්න අර දහම් තුන ජාතකයේ තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කළා ධර්මයේ අහන්න තියෙන ආසාව. ධර්මයේ වෙන්නේ දැන් අද අපිට පැයක් බණ ටිකක් කියන්න ඉඳගත්තුත් එහෙම අහගෙන ඉන්නේ කවුද අහගෙන ඉන්නේ? අහගෙන ඉන්නේ කැමතිද? මේක ඉක්මන් ඉවර කළා එද යන්නයි බල. දැන් මේ ඉතින් දාන ගෙනවා එක අම්මලා දෙන්නේ. ඒ අම්මලා දෙන්න එක අම්ම කෙනෙක් ඉතින් වැඳලා අනේ බුදු පූජාව කියලා යන්න ඕනේ කියලා. අනිත් අම්මා ගාථා කියන ගමන් හිටිනම නැගිට මේ යන්නේ තවත් වෙලාවයි තවත් ගාථා කියන කියලා. කොහොම හරි ගාථා දෙක කියන ගමන් හිටියා. අර අම්මා සීලවන්තන් වුණාන්තන් කියන ගාථාව කියලා ස්වාමීන් වහන්සේලාට වඳිනවා. අනිත් අම්මා ඉඳගෙන ඉන්න ඉක්මනට රඳන වැඳිනවා යන්න කියලා.
ඒකෙන් අර ගාථාව කියන ලෝපාත් කියන වඳින පරක්කුවත් එයාට අපරාධිකයි. නැගිට ගමන්ම දුවන්න පටන් ගන්නවා. එතකොට අනිත් අම්ම කතා කරලා නෑ නෑ බුද්ධ පූජාවස් කරලා ආමුදුවන් වැඳලා යනවා. ඒ පාර පාත්‍රෙත් තරන් ගිහින වස්තර විසික් කරන්න දැක්කේ. ඔබ නෑ නෑ මේක දානසාර තරන් ගිහින පිළිවෙලකට වෙනම භාජනයක් තියෙන ඒක දස්තරු සබන්දාන භාත්තනකට දාන්න. ආන් එතකොට ඊට පස්සේ එහෙම කරා. ඇවිල්ලා අනිත් පැත්තට දුවන්න පටන් ගත්තා. මම මේ කල්පනා කළ සංසාරයේ වෙච්ච විනාශයක් කියලා. අනිත් අම්ම කෝණේ ආමුදුවන් වැඳලා යන දෙන්නේ කියනට. දැන් ඉස්සෙල්ලත් අපි වැඳි ආයෙම කොට දුවන්නේ කියලා. විනා වෙලා ඇවිල්ලා ආන් එනන් කියලා ඔන්න වැඳලා බඩබඩ ගාන දිවයි. ගිහින් ආයෙ නෝ දෙපු දෙකමද කළා. ඒ කියන්නේ අර කලබලේට කරන ඉස්සෙල්. බණක් අහන්න, ඉංගමක් කරන්න. ඒකට ඒ සුතය කියන්නේ මොකද වෙන කාන්නේ? සුත කියන තැන. ඉඳගෙන ඒ දේට යොමු වෙන්න කෙනෙකුට නෑ කිසිම ඉවසිල්ල. ඉස්සර කාලේ රජවරු රෑ දවල් දෙක එක දිගට හිටගෙන සද්ධාර්ථ රජුරු අනුදිය ගොඩනඟ අලු මුද්දරක් හිටන මහරහතන් වහන්සේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරගෙන නෑ එළිමුණන් හිටගෙන බලන්න මේ ශ්‍රද්ධාවෙන් වඩිනාක මේ සුතය කියන එක දැන් එතනදී ඇති කරගන්න සුත සම්පත්තිය ඉතාමිහලින් පිළිසිදුව දිනු කරගන්න කෙනා ධර්මයේ ඇතිවෙත පළමු තැන දෙනවා ජීවිතේ දෙවෙනි තැන ඒ තුන ඇති කරගන්න සුතමය ඥානිය ඒකට කියන සුතමය ඥානිය කියලා ඒක සේතු බලයක් විදිහට ගොඩනැගෙන ඡාග කියලා අපි කතා කළා පරිත්‍යාගය ගැන දීසතිය විස්තර කරපු නිසා වැඩි කියන්න ඕනනේ පරිත්‍යාගයේ තුන්විතින් පහදාගෙන කරන පරිත්‍යාගයේ තුන්විත පැහැදිලිව තියාගන්න. තුන්විතේ මතහැරලා ප්‍රතිඵල අපේක්ෂාවක් නැතුව කරන පරිත්‍යාගය. ඒක ඡාග සම්පත. ඒක හේතු බලයක් වෙන්නේ එතකොටයි. නිකන් දුන්නම් මානේ දුන්නාට හේතු බල තත්ත්වෙට එන්නේ නේ. තුන්ති දෙනක් එච්චරයි. පඤ්ඤා ප්‍රඥාව කියන්නේ අති විශේෂ දෙයක්. නිහී පැවිදි දෙවියන් මිනිසුන් මරුන් බමුන් වෙනම සත්‍යයක්. ඕනම කෙනෙකුට අත්‍යවශ්‍ය ගුණධර්මයි ප්‍රඥාව කියන එක. මේ ප්‍රඥාව කියන්නේ සාමාන්‍ය ඉදිරියදා ජීවිතේ කරන කටයුතු වලට උමනා කරන දෙයක්. නමුත් මෙතනදී කියන්නේ එහා ගියපු චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් කිරීම තුළ ඇති කරගන්න ප්‍රශ්න. විද්‍යාව අන්න ඒ ප්‍රඥාව අපි තුළ ඇති කර ගැනීම හේතුඵලයි. එතන දැන් මේ ශ්‍රද්ධාව සීලය සුතේ ඥානයේ ප්‍රඥාව කියන හේතු බල ටික මෙවට හේක බල කියන අස්ව බල වගේ තමයි බලයක් නෙමෙයි. දැන් අස්ව බල කියන්නේ බරක් උසුලාගෙන යම් වස්තුවක් යන වේගය, යම් දුරක් යන වේගය. දැන් මෙතන කියන්නේ ඒකනේ. අපේ මේ ජීවිතයේ උත්සාහගෙන උඩාතට අපිව ඇඳගෙන යන්න පුළුවන් බලය මේක ඇතුළේ තියෙන. එතකොට දැන් කෙනෙක් මරණාසන්න මොහොත වෙනකොට ජීවිත කාලයෙන් පුරුදු කරගත්ත මේ තේක බල ටික මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ අවසාන මොහොතේ මරණාසන්න මොහොතේ නිධානය ඉඳගෙන ඒ පුද්ගලයාගේ හිතට ඇතිවෙන ඒ ප්‍රීතිය සමාධිය සතුටත් එක්ක එයා කල්පනා කරන්නේ ඊළඟට මොකද්ද? අපි හැමදාම දේශනාවලදී කියලා තියෙනවා මේ තේක බල පුහුණු කරමු කෙනා කල්පනා කරන මේ ශක්තිය තමන්ගල තියෙන නිසා ඒ බලය දේවතන් සුත්‍යර චාතුමාලාජිතේ තාවදීත යාමේ සුසිතේ නිර්මාණක පරමිත රසවත්ති කියන දෙව්ලෝකෙනි බලන බුද්ධ දේශනා වෙන විග්‍රහය පැහැදිලි කරන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පිට පහදවා ගත්ත නිමදහම් දැකපු අයයි මේ දෙවියන් අතර උපන්නේ එයාලා විශේෂයෙන් මනුස්ස ලෝකෙදි දැක්කේ මොනවද? ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. ඉතින් මමත් මගේ ජීවිතයේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරලා තියෙනවා කියලා ඔන්න අර තේක බල දියුණු කරගෙන ඊට පස්සේ හිතනවා එහෙමනම් දැන් මගේ ජීවිතයේ ඇති මනුස්ස ලෝකෙ දිනේ දෙවි ලෝකෙටයි ඔය දිනිය ලෝකෙට යන්න ඇති ගුණධම්ම වෙනම තියෙනවා. එහෙම ඒ තමන් කැමති දිවි ලෝකයක යන්න හිත පිළිදවන මෙන්න මේ දෙවියන් අතර මෙහිමයි මේ දෙවියන් අතර මේ වගේ පින්කුසල් රැස් කර ගන්න පුළුවන්. මේ දෙවියන් අතර මෙහෙම සැප සම්පත් තියෙනවා. ඒ ගොඩනගා ගන්න හිත මරණයෙන් පස්සේ නිදාගෙන ඇහැරියා වගේ ගිහිල්ලා
ඒ දෙවියන් අතරේ තමන් බලාපොරොත්තු සුගතිය උප්පත්ති ලබන මේ දේවතානුස්සති ප්‍රතිපලයේ සතර පාද පින්නේ. ඉතින් මේ දේවතානුස්සති ගැන අපි භාවනා කරන්ක සුදුසු විදියට පාඩයක් ගන්න. මේ විදිහට මතක තියාගන්න. සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා යන ඒක බලයන්ගෙන් සමන්විතව මනෝවේදී ධර්මයේ හැසිරී ධාතු මහරජිකාදී දෙව්ලොව ඉපිද සිටින පින්වත් දෙවිවරුන් නැති බවත් ඒ ශේක බල සමාතුලද ඇති බවත් නුවණින් සිහි කිරීම දේවතානුස්සතිය බව මම දනිමි. ධාතු මහරජික නම් දිව්‍ය ලෝකෙහි වසන්නා වූ පින්වත් දෙවියෝ මේ මනුලොව සිට ජීවත්ව සිටින කාලයේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව, ආර්ය මහා සංඝ රත්නයේ පිළිබඳව අවබෝධයෙන් යුතුවම පැහැදිලිවම උන්නේ ඒ ශ්‍රද්ධාව නිසා මනුලොවෙන් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේ ඒ ආකාර වූ අවබෝධයෙන් යුතු පැහැදීමක් මා තුළ දැක්කේ ඒ ලැබීම මාගේ ජීවිතයකද මහා ලාභයකි, මහා පිළිසරණකි, මහා රැකවරණයකි, මහා ආලෝකයකි. ඡාතෝ මහරජක නම් දිව්‍ය ලෝකෙහි වසන්නා වූ පින්වත් දෙවියෝ මේ මනුස්ස ලෝකයේ සිටින කාලයේදී සත්ව ඝාතනයෙන් වැළකුණේ, සොරකමින් වැළකුණේ, වැරදි කාම සේවනයෙන් වැළකුණේ, බොරු කීමෙන් වැළකුණේ, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ, නිති පන්තිල්ද පොහොය අටසින්ද ආරක්ෂා කළෝය. ඒ සීලය නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දෝය. මමද නිති පන්තිල්ද පොහොය අටසින්ද රකිමි. මේ සීලය මාගේ ජීවිතයේ මහා ලාභයකි, මහා පිළිසරණකි, මහා රැකවරණයකි, මහා ආලෝකයකි. ඡාතු මහරජික නම් දිව්‍ය ලෝකෙහි වසන්නා වූ පින්වත් දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ උතුම් ශ්‍රී සද්ධර්මයේ මනාකොට ඇසීමේ, මනාකොට දැරීමේ, නුවණින් මෙනෙහි කිරීමේ සුත නම් වූ ඒක බලය දියුණු කරගත්තේ ඒ සුත බලය නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේය. මමද උතුම් ශ්‍රී සද්ධර්මයේ මනාකොට ඇසීමේ, මනාකොට දැරීමේ, නුවණින් මෙනෙහි කිරීමේ සුත බලය දියුණු කරගනිමි. එය මා හටද මහා ලාභයකි, මහා පිළිසරණකි, මහා රැකවරණයකි, මහා ආලෝකයකි. ඡාතු මහරජික නම් දිව්‍ය ලෝකෙහි වසන්නා වූ පින්වත් දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී මසුරු මල දුරුපොට කර්ම කර්මඵල අදහා ඉතා සතුටින් යුතුව පෙරුවන් උදෙසා දම් තැන් පූජා කළෝය. ඒ ඡාග බලය නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේය. මමද මසුරු මල දුරුපොට පින් පව් අදහාගෙන උතුම් පෙරුවන උදෙසා නිසි දම් තැන් පුදන්නේමි. ඒ ඡාග බලය මාගේ ජීවිතයට මහා ලාභයකි, මහා පිළිසරණකි, මහා රැකවරණයකි, මහා ආලෝකයකි. ඡාතු මහරජික නම් දිව්‍ය ලෝකයේ වසන්නා වූ පින්වත් දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සිලකුණු පිළිබඳව, මේ ශරීරයේ හට ගැනීම පිළිබඳවද, නැතිවීම පිළිබඳවද අවබෝධයෙන් සිටියෝය. ඒ ප්‍රඥා බලය නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේ. මමද ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ ශරීරයේ හට ගැනීම පිළිබඳවද, නැතිවීම පිළිබඳවද අවබෝධයෙන් යුතුව කාලය ගෙවමි. ඊ ලැබීම මාගේ ජීවිතයට මහා ලාභයකි, මහා පිරිසරණකි, මහා රැකවරණයකි, මහා ආලෝකයකි. තාවතින්ක නම් වූ දෙව්ලොව වසන්නා වූ පින්වත් දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳවද, ශ්‍රී සද්ධර්මයේ පිළිබඳවද
ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව අවබෝධයෙන් යුතු පැහැදීමෙන් යුතු වූය. ඒ ශ්‍රද්ධාව නිසා මනුලොවින් සුතවි ඒ දෙව්ලොව උපත ලද්දේ. ඒ ආකාර වූ අවබෝධයෙන් යුතු පැහැදීමක් මා තුළ දැක්කේය. ඒ ලැබීම මාගේ ජීවිතයට මහා ලාභයකි, මහා පිළිසරණකි, මහා රැකවරණයකි, මහා ආලෝකයකි. සාවතීස නම් දිව්‍ය ලෝකයේ වසන්නා වූ පින්වත් දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී සත්ත්ව ඝාතනයෙන් වැළකුණෝය, සොරකමින් වැළකුණෝය, වැරදි කාම සේවනයෙන් වැළකුණෝය, බොරු කීමෙන් වැළකුණෝය, මද්රව්‍ය භාවිතයෙන් වැළකුණෝය, නිති පන්සිල්ද ඔය අට සිල්ද ආරක්ෂා කළෝය. ඒ සීලය නිසා මනුලොවින් සුතවී ඒ දෙව්ලෝපත ලද්දෝය. මම ද නිති පන්සිල්ද ඔහේ අට සිල්ද රකිමි. මේ සීලය මාගේ ජීවිතයට මහා ලාභයකි, මහා පිළිසරණකි, මහා රැකවරණයකි, මහා ආලෝකයකි. සාවතීස නම් දිව්‍ය ලෝකයේ වසන්නා වූ පින්වත් දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ උතුම් ශ්‍රී සද්ධර්මයේ මනාකොට ඇසීමෙන්, මනාකොට දැරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් සුතනම් වූ සේක බලය දියුණු කරගත්තේය. ඒ සුත බලය නිසා මනුලොවින් සුත වී ඒ දෙව්ලොව උපත ලද්දේය. මමද උතුම් ශ්‍රී සද්ධර්මයේ මනාකොට ඇසීමෙන්, මනාකොට දැරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් සුත බලය දියුණු කරගතිමි. එය මට මහා ලාභයකි, මහා පිළිසරණකි, මහා රැකවරණයකි, මහා ආලෝකයකි. සාවතීස නම් වූ දිව්‍ය ලෝකයෙහි වසන්නා වූ පින්වත් දෙවියෝ මේ මනුෂ්‍ය ලෝකයේ සිටින කාලයේදී මසුහු මළගුරු කොට කර්ම කර්මඵල අදහා ඉතා සතුටින් යුතුව තෙරුවන් උදෙසා දම්පැන් පූජා කළෝය. ඒ ඡාග බලය නිසා මනුලොවින් සුතවි ඒ දෙව්ලොව උපත ලද්දේය. මමද මසුරු මළගුරු කොට පින් පව් අදහාගෙන උතුම් පෙරවන උදෙසා නිති දම්පැන් පුදන්නෙමි. ඒ ඡාග බලය මාගේ ජීවිතයට මහා ලාභයකි, මහා පිළිසරණකි, මහා රැකවරණයකි, මහා ආලෝකයකි. සාවතීස නම් දිව්‍ය ලෝකයේ වසන්නා වූ පින්වත් දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන පිනකුණු පිළිබඳවද, මේ ශරීරයේ හටගැනීම පිළිබඳවද, නැතිවීම පිළිබඳවද අවබෝධයෙන් සිටියෝය. ඒ ප්‍රඥා බලය නිසා මනුලොවින් සුතවින් ඒ දෙව්ලොව උපත ලද්දේය. මමද ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් මේ ශරීරයේ හට ගැනීම පිළිබඳවද, නැතිවීම පිළිබඳවද අවබෝධයෙන් යුතුව පාලය ගෙවමි. ඒ ලැබීම මාගේ ජීවිතයට මහා ලාභයකි, මහා පිළිසරණකි, මහා රැකවරණයකි, මහා ආලෝකයකි. මේ ආදී වශයෙන් පින්වත් මේ සීත බල පහ පිළිබඳව, පංච සීත බල පිළිබඳව දැන් අර චාතුම් මහරාජිකය, සාවතීසය, යාමය, සුසිතය, නිර්මාණ රති, පරිණිත වසවත්ති කියන මෙන්න මේ දිව්‍ය ලෝක හයටම සම්බන්ධ කරගෙන අපිට මෙනෙහි කරන්න පුළුවන්. දැන් මේ දිව්‍ය ලෝක පිළිබඳව ඔබට සෑහෙන තොරතුරු ටිකක් දැනගෙන හිතේ තියාගෙන, මතකයේ තියාගෙන ඉන්න එක වටිනවා. මොකද දැන් ඒ වගේ අවසාන මොහොතේ අපේ තමු ටිකක් බුරුවල වෙලා අසනීප තත්ත්වයෙන් ඉන්නවා. නිතර ඉන්නකොට දැන් සාමාන්‍ය හොඳ සීකල්පනාවෙන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නකොටත් හොඳයි. නිතර මේ දේවතානුස්සතිය ගැන මෙනි විතර කරින්න. ඒ දෙවියන් ඒ දිව්‍ය ලෝකවල ස්වභාවය ඒක ඔළුවේ තියාගන්නවා දහම් දැනුමක් වශයෙන්. එතකොට මරණාසන්න මොහොතේ දුර්වල වෙලා අසනීප තත්ත්වයෙන් ඉන්නකොට වුණත් අර නිතර මෙනෙහි කරලා, නිතර හොයලා බලලා, පොත්පත් කියවලා ඇති කරගත්තේ දැනුම
ධර්මශ්‍රවණය තුළින් ඒ දෙවියන් පිළිබඳ වහලා දැනගත්ත කරුණු ඔළුවේ මනසේ තැන්පත් වෙලා තියෙන ටික දැන් හිමින් කරේ මෙනෙහි කරගන්න පුළුවන්. අර කායික වේදනාවන් ටිකක් යටපත් කරගෙන සතුටින් මෙනෙහි කරන්න පුළුවන්. එහෙම මේ දෙවියන් පිළිබඳව මේ ධාතු මහරජිකේ තාවදීන්සේ ආමේ තුටිතේ නිර්මාණති පරමිනිස්වසවත් දෙව්ලෝසයි ස්වභාවයේ දෙවියන් නිම සැප ඒ දෙවියන්ගේ සාමාන්‍ය විස්තරය ඔබ මතකේ තියාගන්න එක ඒක දුවටින් ඒ මෙනෙහි කර කර ඉන්නකොට තමයි ඒ දෙවියන් කෙරෙහි ඇති කරගන්නා වූ මේ ගුණවත් හැඟීම නිසා ඒ තමන් කැමති තමන් බලාපොරොත්තු වූ සුගතිය හිත පිටව ගන්න ලැබෙන්නේ පුණුවන්කම ලැබෙන්නේ. එතකොට ඒ දෙවියන් පිළිබඳව දැනීම ලබා ගන්නට නම් හොඳම දෙයක් මම කියන්නම්. අපි පහුගිය කාලේ නිර්මාණය කළ ධර්ම ග්‍රන්ථ දෙකක් අපිටම දැකිය හැකි ඊළඟ භවයේ එක දෙක කියලා ඒ පොත් දෙක පරිශීලනය කරන්න හොයාගෙන ඒ දෙකේ සතර අපාය සහ දෙව්ලෝක පිළිබඳව ඉතාම විස්තරාත්මක කරුණු තියෙනවා. අනිකුත් කර්මය කර්මඵල විපාක පිළිබඳ විස්තර තියෙනවා. උදාහරණ කරුණු සහිතව ඒ නිසා ඔබට දෙවියන් පිළිබඳව හොඳ දහම් දැනුමක් ඔළුවේ තියාගන්න ඒ දහම් ග්‍රන්ථ දෙක පරිශීලනය කිරීම ගොඩාක් වැදගත්. ඊට අමතරව තවත් ඕනෑ තරම් දහම් පොත්පත් තියෙනවා. ඒ දෙවියන් පිළිබඳ බුද්ධ දේශනා බුදුරජාණන් වහන්සේ දෙවියන් පිළිබඳ දේශනා කරපු කරුණු ඇතුළත්. එතකොට මේ දෙවියන්ගේ ස්වභාවය බුදුහාමුදුරුවෝ ශේෂින් දැකලයි ලෝකයාට පැහැදිලි කළේ. දෙවියන්ට මෙන්න මේ වගේ ආයස වර්ණ සැප බල ප්‍රඥා තියෙනවා ආධිපත්‍ය තියෙන මේ වගේ ගුණධම් මේ දෙවියෝ රකින්නවා කියන එක බුදුරජාණන් වහන්සේ දැනගෙන තමයි දේශනා කළේ. ඒ විස්තර ටික කියවලා දැනගන්න පුළුවන්. එතකොට මේ දෙවියන් පිළිබඳ විස්තරය දැනගෙන ඉන්නකොට තමන්ගේ හිතේ සීක බල ටික ගොඩනගා ගන්නකොට මේ ජීවිත කාලේ මොනවාද ශ්‍රද්ධාව සීලය සුතේ තියාගේ ප්‍රඥා කියන ගුණධර්ම ඉතාම ප්‍රබල විදිහට තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නකොට ඒ ඇති වෙන ශක්තිය අර අවසාන මොහොතේ කල්පනා කරපුවාම ඒ කල්පනා කරනකොට නැවත නැවත මේ සාධුත්ලා ඒ තමාතුල ගොඩනැගිච්ච බලය හිම්ම තියෙනවා. ඒ බලයත් එක්ක තමන් හිත පිහිටවනවා නේද. මේ දෙවියනුත් මේ தත්ත්වයට පත් වෙලා ඉන්නේ මේ සීක බල ගොඩනගාගෙන. ඒ සීක බලවල ආධාරයෙන් තමයි දෙවියන් අතර ඉපදිලා ඉන්නේ. මමත් එවැනි සීක බල ගොඩනගාගෙනයි ඉන්නේ. ඒකට තමාතුල විශ්වාසය තියෙනවා. ඒ ගොඩනගාගෙන සීක බලවල ශක්තිය නිසා මටත් මේ දෙවියන් අතර උප්පත්තියකට යන්න පුළුවන්. මරණයෙන් පස්සේ සතර පායෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා යාදුතුල ඇති කරගන්න ශක්තියෙන් යා තමන් අර විස්තර දන්නවනේ දිව්‍ය ලෝක 6 ගැනම. ඒ දන්න විස්තර වලින් තමන් කැමැතිම ප්‍රියජනක දෙව් ලෝක හිත පිහිටවනවා. ඒතකොට ඒ පුද්ගලයා මරණයෙන් පස්සේ ඒ තමන් කැමති දෙව් ලෝක ගිහින් උපදිනවා. ඒ නිසා හැම තිස්සෙම ඒ තමන් තුලේ සීක බල ගොඩනගාගෙන ඒ ගොඩනගාගත්ත සීක බල ගැන හිතනද මේ සියලු දෙවියෝ මේ දෙවුණෝ සයේම ජීවත් වෙන සියලු දෙවියෝ මේ මනුස්ස ලෝකයේදී සීක බලයන් දිනුකොට ඒ දෙවුණෝ උපදලා දුය මමද මේ සීක බලයන්ගේ සමන්විත වෙමි. ඒ මට මහා ලාභයකි මහා රැකවරණයකි මහා පිළිතරණකි මහා ආලෝකයකි. මේ මරණයෙන් පස්සේ සතර පාදුකට වැටෙන්නේ නැතුව ඒ දෙවියන් අතර ගිහින් උප්පත්තියක් ලබලා ඒ දෙවියන් අතර ඉන්න කාලය තුල නැවත නැවත මේ ගුණධම් වඩාත් වර්ධනය කරගෙන ගොඩනගා ගන්න මේක මට ලොකු උපකාරයක් කියන එක හැමතිස්සෙම මෙහි කරා. ඒකට කියනවා දේවතා නිස්සතිය කියලා. මේ විදිහ මෙහි කරන්ට ගුණධර්ම සමාතුල ගොඩනගා ගන්න කියන ශක්තිය විශ්වාසය ඇති වෙනවා. හැඟීම ඇති වෙනවා. ඉතින් ඔබ හැම දෙනාට මේ උදාරතර ගුණධම් කාරණා පහ පංචසේක බල සමාගයේ ජීවිතය තුළ දිනු කරගෙන මරණයෙන් පස්සේ කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ දෙවියෙක් වගේ ජීවත් වෙන්න මරණයෙන් පස්සේ සැබෑවටම දෙවියන් අතර උප්පත්තියකට යන්න ඒ ගුණ දහම් ගොඩනගා ගන්නට අවශ්‍ය සියලු වාසනාව ශක්තිය උදා වේවා කියලා අද දවසේ අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම අද
සින්දීල අපි ආශිර්වාද කරන්න ඕන. අපේ ධර්මාශ්‍රමයේ ඉදිකරන බෝධි ප්‍රාකාරය සඳහා නොඑක ආකාරයෙන් උදව් උපකාර කරන සියලු දෙනාට, ඒ වගේම මුනිගුණ සෑයට උදව් උපකාර කරන සියලු දෙනාට, ඔබ සියලු දෙනා බොහොම දුක් මහන්සි හම්බ කරගන්න දෙයක් වියපහදම් කරන ලක්ෂණේ සත්කාරයෙන් අද වෙනකොට අපි ගොඩාක් කටයුතු සිදු කරගෙන යනවා. මම ඔබට ආරාධනා කරන මෙතෙන්ද ඇවිල්ලා ඒ කටයුතු දැක බලා ගන්න පුළුවන්. ඔබට හැකි ආකාරයට ශ්‍රමදානෙන් උදව් කරන්න පුළුවන්. එතකොට මේ ඉදිකිරීම කටයුතු වලට මේසන් බහස්වරු අත් උදව් කරුවන් මේ ධර්ම ශ්‍රවණය කරන පිරිස අතර ඉන්නවා නම් දවස් දෙකක් වූ තමන්ගේ ශ්‍රමයෙන් මේ ඉදිකිරීම කටයුතු වලට විශේෂයෙන් මේ අපිට දැන දිතුරලා දෙන අපරාධය විශාල ප්‍රමාණයක් කරන්න තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ නේසන් බාස්තරු අත් උදව් කරුවන් දවසක් හෝ දෙකක් හෝ කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා මාර්ගයෙන් මාර්ගයට එහෙම කීප දෙනෙකුට විමාන ලැබෙන වෙලාවට ඇවිල්ලා කටයුතු වලට උදව් කරන්න අපිට වියදම අනුවෙන් ඒ කටයුතු ඉක්මනින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍ය අලංකාර කරගන්න පුළුවන්. ඔබයි කරන තමන්ගේ රස්සාව භාවිතා කරලා කරන ශ්‍රම දහනය මොනතරම් වටිනා දෙයක්ද කියන එක දැනගන්න පුළුවන්. ඒ වාගේ නොඑක ආකාරයෙන් තමන්ට හැකි ආකාරයෙන් ඒ උතුම් පුණ්‍ය භූමියේ බොහෝ දෙනෙකුට හිතසුව පිණිස මේ ගෞතම බුද්ධ ශාසනයේ තුල ඉදිරියේ මේ උතුම් පුණ්‍ය භූමිය සකස් කරගන්නට වැඩ අවසන් කරගන්නට ඔබ හැම දිනම උදව් උපකාර කරන්න කියලා මතක් කරනවා. මෙතෙක් උදව් උපකාර කරපු සියලු දෙනාට අපි නිතර පින් දීලා ආශිර්වාද කරනවා. සසර දුක ජය ගන්නට ඔබට ඒ උතුම් පින පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. විස්තර දැනගන්නට මේ දේශනාව අවසානයේදී ලබා දෙන දුරකථන අංකවලට අපේ ස්ථානයට කතා කරන්න පුළුවන් හැම දිනකට අවස්ථාව තියෙනවා. ඒ වගේම අද දවසේ මේ ධර්මානුශාසනාවට පින්බර දායකත්වය ලබා දෙන පිරිස සිහි කරලා අපි පින් අනුමෝදන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කෑගල්ල ගලිගම් නගරයේ ගලිගම් පොල්වත් ලිපිණේ පදිංචි WR සනත් වීරකුඩි මහත්මයා බලාපොරොත්තු වෙනවා ගලිගම්ගේ විසූ තැනට වසරකට පෙර මියගිය WR වීරා ප්‍රනාන්දු පින්බර පියතුමංග සහ වසර හතරකට එහා පැත්තේ මිය පරලොව ගිය IH සොපියා පිරිබර මෞතුමිය ඇතුළු පවුලේ නම් මියගිය ඥාතීන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්ට, ඒ වගේම ගයානි මහත්මියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්ට, පුතා සනත් සහ දුව නන්දා කාන්ති කියන ඒ පින්වත් පිරිසගේ දායකත්වයෙන් මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ පිරිසටත් තුනුරුවන්ගේ ආශිර්වාද ලබා ගන්නට මෙලොවට පරලොවට පින් දැස් කර ගන්නට කල්පනා කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරන පිරිස ඒ දායකත්වය දන් නම් ගම් ප්‍රචාරය කරන්නට සිහි කරන්න අවශ්‍ය නැහැ කියලා මතක් කරමින් ඕපනායක තුන්වන පදිංචිව සිටි PM අමරසේන මහත්මයා මේ ගොස් වසර 17ක් සම්පූර්ණේම සහ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් සිහි කරලා ඒ අයට පින් අනුමෝදන් කරන්නට කල්පනා කළා කියනවා. ධර්මදේශකයන් වහන්සේටත් ඒ පෞල්වල සුභීවත් වෙන සියලු දෙනාටත් ලෝකවාසී සියලු ජනතාවටත් තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට කල්පනා කරනවා. ඒ ඕපනායක හුණුවන පදිංචි මේට වසර 17කට පෙර මියගිය PM අමරසේන පින්වත් මහත්මයා ඇතුළු පිරිසගේ පෞලේ ඥාතීන් විසින් මේ දායකත්වය දරන්නේ. ඉතින් ඒ සියලු දෙනා මේ උතුම් පින්කමට දායකත්වයේ ධර්මයෙන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ නම් මේගේ ඥාති මිත්‍රාදීන් පින් දෙන්න. ඒ වගේම මේ අනිකුත් දායකත්වයේ ධර්මය ඇමරිකාවේ ලාස් වේගාස්හි පදිංචි සුමිත්‍රා කලුතුට මහත්මිය දායකත්වයේ ධර්මයෙන් කල්පනා කරන අපවත් වේවදාල දරණාගම සුසලදම්ම නායක ස්වාමීන් වහන්සේට පරිලෝකයෙන් පින් දෙන්න. ගුණවතී කරුකට මෑණියන්ට මාතින් සිල්වා පියතුමන්ට පරලෝවසින් තින් අනුමෝදන් කරන්ට, ඒ වගේම සුජේවත් වෙන අනුර කපුගම ස්වාමි පුරුෂයාද දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්ට, විදුල කපුගම පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා ආශිර්වාද කරන්ට සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්ට, නෙත්තේ මායතනයේ තත් දේශිකයන් වහන්සේ ඇසී අපට
තමන්ගේ පවුලේ සහෝදර සහෝදරයන් ඇතුළු ලෝකවාසී සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන්ට අල්පනා කරමු. අනිකුත් දායකත්වයේ දරණ පුංචි බොරැල්ල අංක 871 කින් 41 නිවසේ පදිංචි චිත්‍රානි කමලා මිනන්ජ මේ පින්කමට දායකත්වයේ දරනවා. එතුමිය කල්පනා කරමින් පෙබරවාරි 21 වන දිනට 87 වන ජන්මදිනයේ සමරන ඩබ්ලිව්.ජී. සියවති සෙනෙහබර මෞතුමියට නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා කියලා සෙත් පතන්ද. ඒ වගේම පෙබරවාරි 22 උපන්දිනයේ සමරන ජනදීප පුතණුවන්ටසා පෙබරවාරි 23 උපන්දිනයේ සමරන තේහාරා සංීෂි දියණියට සෙත් ප්‍රාර්ථනා කරන්ට පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වෙමි. එහෙමනම් මේ දායකත්වයේ දරණ පින්වත් පවුල් හතරෙන් පිරිස W.R. සනත් වීරක්වඩි මහත්මා, ඕපනායක බුදුමන පදිංචින සිටි අමරසේන මහත්මාගේ පවුලේ පිරිස, අමරිකාවේ ලාස්වේගාසී පදිංචි සුමිත්‍රා කලුතොට මහත්මිය, පුංචි බොරැල්ල පදිංචි චිත්‍රානි කමලා මෙනලිය කියන මේ පින්වත් පවුල් හතරෙම පිරිස බලාපොරොත්තු වෙන ආකාරයට තමන්ගේ නමින් මිය පරලොවදී සංසාරගත සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා. ඒ අයගේ සසර ජීවිත සූපත් කරගෙන ආර්ථනා කරන බෝධියකින් උතුම් මහා නිවනින් සැනසීම උදා කරගනිත්වා. සුජීවත් වෙන්නගෙන මේ පින්කම් කටයුතු සිද්ධ කරන ඒ නම් සඳහන් කළ පින්වත් සියලු දෙනාටත්, ඒ අය බලාපොරොත්තු වෙන තමන්ගේ ඥාති මිත්‍රාදී සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායස සම්පත් සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් වහා වහාම සසර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම පිණිස මේ සිද්ධ කරන ලද උදාරතර ධර්ම දානමය ආනිසංසය හැම දිනාටම මහෝපකාරී වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං, චිරං රක්ඛන්තු ධම්ම දේශනං, චිරං රක්ඛන්තු සං සදා. සාදු සාදු සාදු. අද ධර්ම දක්ෂිණා ධර්මානුශාසනා උපමත්ත ලැබුවේ කඩවත මංකඩපාර විජයමාවත ධම්මද ධර්මාශ්‍රමයේ නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද කොළදිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සිදු කරන පින්කම් සඳහා දායක වීමට 0751 251 251 02 දුරකථන අංකයට අමතා වැඩිදුර විස්තර දැනගන්න.